ජනවාරි පෙබරවාරි සහ මාර්තු කියන්නේ අපේ රටේ තෙත් කලාපයේ වියලි කාලේ. සාමාන්‍යයෙන් මේ කාලේ තමයි ජලාස හිඳිලා ගිහිල්ලා ජලවිදුලි නිෂ්පාදනය කඩාවැටෙන්නේ. මේක සෑම වසරකම වාගේ සිදුවෙන තත්ත්වයක්. පසුගිය ජනවාරි මාසේ 10 වෙනිදා විදුලි බල අර්බුදයේ පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාවේදී මම කිව්වා ඔන්න තෙත් කලාපේ වියලි කාලය ඇවිල්ලා තියෙනවා, ජලාස හිඳිමින් පවතිනවා, අපි දැන් දවසකට පැය 3ක් වගේ විදුලි කප්පාදුවක් කරගෙන ගියොත් මාර්තු අග වෙනකොට උපරිමේ පැය 5ක් වගේ තමයි විදුලිය කපන්න වෙන්නේ. නමුත් අපි විදුලිය නොකපාම සිටියොත් මාර්තු මාසයේ අග වෙන විට පැය 12කට වඩා විදුලි කප්පාදුවක් කරන්න සිදු වෙනවා. එහෙම වුණොත් රට දැවැන්ත ආර්ථික දේශපාලන අර්බුදයකට තල්ලු වෙනවා කියලා. අවාසනාවට මගේ මේ මතයට පක්ෂව කතා කරේ විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී කෙනෙක් පමණයි. සුපුරුදු පරිදි සාතිශයේ බහුතරය සභාව තුර නියඳෝ සිටියා. ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් ඇමතිවරු විදුලියක පැයක්වත් නොකපිය යුතුයි කියන ස්ථාවරය ඉදන් කතා කරා. අවසානයේදී ඒ මතේ ක්‍රියාත්මක කරන්න තීරණය වුණා. මම මේක අවදානම කලින් දැක්ක නිසා ජනවාරි මාසේ 21 වෙනිදා මාධ්‍ය හමුවත් කියලා රටටම කිව්වා, දැන් අපි අඩු පැය ගන්නක් විදුලිය කැපුවේ නැත්නම් අපි මාර්තු මාසේ අග බරපතල අර්බුදයකට මුහුණ දෙනවා කියලා. අවාසනාවට මාර්තු මාසේ අගවන විට මගේ අනාවැකියේ සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේදී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදයේ හේතුවෙන් ගෙදර යන්න සිද්ධ වුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවනම් රටට අද මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. ඔන්න දැන් ලබන මාසේ ඉඳන් නැවතත් තෙත් කලාපයේ වියලි කාලය පටන් ගන්නවා. නමුත් අද තත්ත්වේ එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයේ 35%ක් පමණ මෙගවොට් 810ක් හදන්නේ නොරොච්චරේ ගල්ලඟුරු විදුලි බලාගාරය. අද විදුලි බල මණ්ඩලයේම කියනවා ඔවුන් සතු ගල්ලඟුරු තොගය මාස දෙකට ඔක්ක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. යුරෝපයේ සීත ඍතුව ආරම්භ වුණාම උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළඳපොලේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වල ඉන්ධන මිල බරපතල ලෙස ඉහළ යනවා. එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිලත් එක්ක ඉන්ධන මිල දී ගන්න අපිට ඩොලර් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක පැත්තකින් ජලාශවල ජලය නැහැ, ජලවිදුලිය හදන්න බෑ, තෙල් මිල ඉහළ ගිහිල්ලා නිසා තෙල් ගන්න ඩොලර් නැහැ, ගල්ලඟුරු ගෙනවිත් නැහැ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වෙන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. කලින් නායක